සිර දෙනම අයිබෝන් කියලා පිළිගන්නවා SL Geek ඉතින් ඔයගොල්ලෝ දෙන්නේ නැත්නම් තවත් geek video review සඳහා Windows Pawli අන්තිම සමාජිකය. ඒ කියන්නේ Windows 10. Windows 10 ගැන අද අපි SL Geek ඉතින් ඔයගොල්ලෝ දෙන්නේ. මොකද්ද මේ Windows 10 වල තියෙන විශේෂත්වය? ඇයි මෙයා අන්තිම Windows එක වෙන්නේ? මීට පස්සේ Windows ගහන්නේ නැද්ද Microsoft එකේ? මේ Windows 10 කොහොමද තමන්ගේ කම්පියුටර් ලබා ගන්නෙ? මේ වගේ ගොඩක් ප්‍රශ්න කරන්නේ නැති. ඒ සියලුම ප්‍රශ්න වලට විසඳුම් මේ geek review එකේ. अभी इस सर्विस का पे फेसबुक जी लाइक कर दाला यूट्यूब पेज सब्सक्राइब कर ला अभी तक यूट्यूब ने दिगर वाले दिसी ने अभी विंडोज 10 के ना गीक रिव्यू आरंभ මම කලින් කිව්ව විදිහටම මෙතරින් අහට Microsoft ආයතනයේ තවදුරටත් Windows සංස්කරණ නිකුත් කරන්නේ නැහැ. කොහොම වුණත් මේ Windows කියන දේ ඕනම දෙයක් ඔයගොල්ලෝ දන්න තාක්ෂණය කියන දේ මේ දවසෙන් දවස අලුත් වෙන දෙයක්. මේ අලුත් වෙන තාක්ෂණය යටදී මේ Windows කවදාවත් අප්ඩේට් නොවුනොත් අනිවාර්යෙන් Microsoft එක වහන්න වෙනවා. ඒ කියන්නේ හේතුව ආය කවුරුත් Windows use කරන්නවත් යන එකක් නැහැ. උදාහරණයක් විදිහට දැන් Windows Microsoft company එක මුලින්ම XP ඊට පස්සේ Vista මේ විදිහට එකින් එකට ඒගොල්ලන්ගේ අප්ඩේට්ස් දැනත්තුවා. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා Android වලට ඕන මේකට අප්ඩේට් දෙන එක කාලයක් ඇද නතර වෙනවා. ඒ විදිහට මේ Windows වලටත් අප්ඩේට්ස් දෙන එක නැවතුවා. දැනටමත් Windows 7 වලත් අප්ඩේට්ස් කීපයක් නවත්තලා තියෙන්නේ. ඒ කියන්නේ security අප්ඩේට්ස් එහෙම නවත්තලා තියෙන්නේ. Windows XP වලට නම් කිසිදු අප්ඩේට් එකක් දුන්නෙන් දෙන්නේ නැහැ 2015 අප්ඩේට් වල ඉඳන් කිසිදු අප්ඩේට් එකක් Windows XP වලට ලැබෙන්නේ නැහැ. කොහොමුණත් මේ වගේ තත්ත්වයක් යටදීදී ඇත්තට මේ Microsoft ආයතනය කියන්නේ Windows 95, Windows 98, Windows 2000, Windows ME, Windows XP, Windows Vista, Windows 7, Windows 8.1, Windows 10 මේ දර සංස්කරණ රාශියක් නිබඳ වූ කම්පැනි එකක්. ඇත්තරම දැනටත් ලෝකේ වැඩිපුරම සහ හොඳම OS එක වෙන්නේ කම්පියුටර් සඳහා හොඳම OS එක වෙන්නේ මේ Windows OS එක. කොහොමනම් මේ තත්ත්වෙ තිබියදී මේ Microsoft සමගම ඇයි මෙහෙම Windows නවත්තන්න තීරණ කරේ? ඇත්තරම හේතුව සරලයි. මේගොල්ලෝ මෙතනින් එහාට Windows සංස්කරණයක් ඇත්තරම රිලීස් කරන්නේ නැහැ. මෙතනින් එහාට ඔයගොල්ලන්ට ලැබෙන අලුත් දේවල් අප්ඩේට්ස් විදිහට තමයි ලැබෙන්නේ. ඔයගොල්ලෝ අහලා software updates ගැන. ඔයගොල්ලන් ෆෝන් වල උනත් ලැබෙන software updates විදිහට තමයි ඊට පස්සේ ඔයගොල්ලෝ computer එකටත් updates ලැබෙන්නේ. නමුත් මේ Windows 10 download කරපු ගොඩ දෙනෙක් ඒගොල්ලන්ගේ automatic updates off කරනවා. ඇත්තට මම recommend කරන්නේ එහෙම කරන්න එපා කියලා. මොකද ලැබෙන්න තියෙන updates automatic download වෙන updates නැති කරලා පස්සේ අලුතෙන් ලැබෙන features security updates කිසිම දෙයක් ඔයගොල්ලන් ලැබෙන්නේ නැහැ. කොහොමනම් මේ Windows 10 දැනටමත් ඔයගොල්ලෝ දාගෙන නැත්නම් මම ඒක දාන විදිහත් ඔයගොල්ලන්ට කියලා දෙන්න. කොහොමනම් ඇත්තටම මේ Windows 10 ගැන කතා කරොත් මේ ගොඩාක් හොඳ OS එකක්. ඒන ඔයගොල්ලෝ දැනටමත් Windows 7 හරි 8 හරි use කරන කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ use කරාට වඩා ගොඩාක් අඩු RAM භාවිතයක් පාවිච්චි කරලා මේක use කිරීම හැකියාව තියෙන. ඇත්තටම ස්ට්‍රක් වෙනවා කියන්නේ ගොඩාක් දුරට අඩුයි. ඒ කියන්නේ ස්ට්‍රක් වෙන්නෙම නැති තරම්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ RAM එක 1GB නම් ඒ හොඳටම ඇති Windows 10 පණ ගන්නවා. 64 bit version එක run කරන්න නම් ඔයගොල්ලන්ට අඩු තරමේ 2GB වත් ඕනේ. අපි නම් recommend කරන්නේ සාමාන්‍ය 4GB වගේ තියාගන්න කියලා. කොහොමනත් ඔයගොල්ලන්ට මේ 32 bit 64 bit කිසිදු ගැටලුවක් නැහැ. කොහොම කරත් මේ Windows 10 කියන්නේ ඉතාමත් හොඳ OS එකක්. මොකද හේතුව මේක gaming වලට graphic designing වලට ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනම දෙයකට computing සිදු කරන සියලුම කාර්යයන් වලට ඉතාමත් හොඳ OS එකක් තමයි මේ Windows 10 කියන්නේ. ඔයගොල්ලෝ පිටත් මගේ මේ site එකේ Windows 10 download වෙමින් පවතිනවා. මේ විදිහට ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතමත් සරලයි. මම පල්හෙන් ලින්ක් එකක් දාලා තිනවා. මේ ලින්ක් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට media creation tool කියලා එකක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙයි. මේ media creation tool එක තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේ media creation tool එක ඕපන් කරාට පස්සේ මේ විදිහට ඔයාලගෙන් අහයි කොහමද ඔයාගේ PC එක අප්ග්‍රේඩ් කරන්නද ඕනේ. එහෙම නැත්නම් ඔයාට වෙනම PC එකක්ද අප්ග්‍රේඩ් කරන්න ඕන කියලා. ඔයගොල්ලන්ට කැමති ඔප්ෂන් එකක් දෙන්න පුළුවන්. මම මෙතන දීලා තියෙන්නේ වෙන PC එකක් කියලා. කොහොම නම් මෙතනදී ඔයා දෙන answer එක මත තමයි ඔයගොල්ලන්ගේ මේ ඩවුන්ලෝඩ් එක තීරණය වෙන්නේ. කොහොමනම් මම මෙතන දිහා දෙන්නේ වෙන PC එකක් කියලා. ඊට පස්සේ මගෙන් අහනවා මගේ PIN එකට බූට් වෙන විදිහ හදනවද එහෙම නැත්නම් ISO ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවද කියලා. මම මෙතන ISO ෆයිල් එකක් තමයි ඩවුන්ලෝඩ් වෙන්න දීලා තියෙන්නේ. කොහොම හරි එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍ය ඔයගොල්ලන්ගේ අවශ්‍ය සංස්කරණ විදිහට තමයි මේ Windows ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්න. මේ media creation tool එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයගොල්ලන්ට පෙනේ මේ විදිහට මෙනම setup wizard එකක් ඕපන් වෙයි. කොහොමනත් මේ setup එකේදී ඔයගොල්ලන් හයි ඔයාගේ PC එකද අප්ග්‍රේඩ් කරන්න ඕනේ එහෙම නැත්නම් වෙන PC එකක්ද කියලා. ඔයා එතනදී වෙන PC එකක් කියලා select කරොත් ඔයාට තවත් options දෙකක් එනවා. ඒ කියන්නේ එකක් ඒ ඔයාට pen එකක් bootable විදිහට හදාගන්න කියලා. එහෙම නැත්නම් ISO ෆයිල් එක download කරගන්න කියලා. කොහොමද ඔයා ISO ෆයිල් එක download කරගන්න කියලා දුන්නොත් ඔයගොල්ලන්ට මේ විදිහට load වෙන්න පටන් ගන්නයි. කොහොමුණක් මේක 2GB ඉඳගෙන උඩට තියෙන්නේ. ඔයගොල්ලෝ select කරන version එක අනුව තමයි මේකේ GB ස්කන තියෙන්නේ වෙන්නේ සාමාන්‍ය 64GB මට මතක විදිහට 4GB ට කිට්ටු ගන්න ඕනනම් ඔයගොල්ලන්ට versions දෙකම එකට ගන්නත් පුළුවන්.
මේ Windows 10 ගැන පොඩි ඉතිහාස කතාවක් කිව්වොත් මේක රිලීස් කරේ ගිය අවුරුදු 29 වෙනිදා ජූලි 29 වෙනිදා. ඒ කියන්නේ 2015 ජූලි 29. මේගොල්ලෝ මෙතනින්ද හරියටම අවුරුද්දා. ඒ කියන්නේ 2016 ජූලි 29 වෙනිදා මේක ෆ්‍රී දුන්නා. ඇතර මේ ටයිම් එක තුල ඕන කෙනෙක්ට මේ Windows 10 ෆ්‍රී ගන්න පුළුවන්. හරියටම ජූලි මාසේ 29 වෙනිදා 2015 ලංකාවට අප්ඩේට් එක දුන්නේ කොහොමත් රෑ 12කට ආසන්න වෙලාවකට. කොමර මගේ කම්පියුටර් එක ඩවුන්ලෝඩ් වෙද්දී පාන්දර 2යි ගන්න. ඇතරම මේ විදිහට ලෝකේ පුරාම ඉතාමත් ඉක්මනින් මිලියන ගාණක් මේ අලුත් Windows 10 ලබා ගත්තා. මේ අප්ඩේට් එක දාගන්න නම් ඕගොල්ලන්ගේ කම්පියුටර් එකේ ටාස්ක් බා එකේ get windows 10 කියලා බටන් එකක් තියෙන්න ඕනේ ඇවිල්ලා. ඕගොල්ලෝ සමහරවිට මේ බටන් එක දැකලා තියදී මේ බටන් එක නැත්තම් ඒකට හේතුව තමයි එක්ක ඕගොල්ලෝ අප්ඩේට්ස් කරලා නැහැ. එහෙම නැත්තම් ඕගොල්ලන්ගේ කම්පියුටර් එකේ තියෙන genuine windows නෙමෙයි. genuine windows ලබා ගන්න ඕනේ. නැත්තම් ඕගොල්ලන්ට සිද්ධනවා මම මේ ඩවුන්ලෝඩ් කරන විදිහට වෙන කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරනවා විදිහට ඕගොල්ලන්ට බලා පහසුවෙන් මේක ඕගොල්ලන්ගේ කම්පියුටර් ඩවුන්ලෝඩ් කරගන්න. කොහොමනම් මේ Windows 10 ගන්නක් එක ලොකු අමාරු දෙයක් නෙමෙයි. නමුත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම මේක ලයිසන් එකක් ඕන වෙනවා. කොහොමත් ඉන්ටර්නෙට් එක ඕන තරම් ලයිසන්ස් ගන්න තියෙනවා. මේ ලයිසන්ස් ගන්න ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. මොකද හේතුව මේකෙත් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. මම ඔයගලන්ට ඒක ගැන ඉස්සරහට කියන්න. දැනට ඔයගලන්ට ඉන්ටර්නෙට් එකෙන් ඕන තරම් ලයිසන්ස් කීස් හොයා ගන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝ කම්පියුටර් ඉන්ස්ටෝල් කරගන්න කියලා මම මතක් කරනවා. මොකද හේතුව ඇත්තට මේක ගොඩක් ලොකු අප්ඩේට්ස් තෝගයක්ම ඔයගලන්ට ලැබෙනවා. ඔයගොල්ලෝ මෙතන මෙතන තියෙන ස්ටාර්ට් මෙනු එක ඉඳගෙන සියලුම ඔප්ෂන්ස් ඇත්තරම හොඳ ලොකු වෙනසක් තියෙන ඔප්ෂන්ස් වෙනවා. ඒක නිසා මේ OS එක ගොඩක්ම හොඳ OS එකක්. මෙතනින් එහාට සියලුම අප්ඩේට්ස් ඔයගොල්ලන්ට ලැබෙන්නේ අප්ඩේට් එකක් විදියට. ඒ කියන්නේ අලුත් Windows එකක් රිලීස් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට දැන් පසුගිය ජූලි 29 වෙනිදා 2016 ඇනිවර්සරි අප්ඩේට් කියලා Windows රිලීස් කළ අවුරුද්දයි කියලා ඒගොල්ලෝ තවත් අප්ඩේට් එකක් ලබා දුන්නා. මේ විදියට අප්ඩේට්ස් රාශියක් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඉතින් ඔයගොල්ලෝ පහසුවෙන් මේ Windows ඔයගොල්ලන්ගේ කම්පියුටරේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මම අර කලින් කිව්ව විදිහට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් ඇති. මම හිතනවාද ඔයගොල්ලෝ හොඳට මේ Windows 10 ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා කියලා. දිගටම දේශිනේ සර්ගීක් සමගින් අපේ Facebook page එක like එකක් දාලා YouTube page subscribe කරලා අපිත් එක්ක දෙන්න. අපේ channel එක ගැන නොදන්න යාළුවෝ ඕන තරම් ඇති. ඒගොල්ලන්ට දැනගන්නත් එක මේ වීඩියෝ ෂෙයා කරන්න තමත කරන්න එපා. ඔයගොල්ලෝ දන්න යාළුවන්ට මේ SLGeek ගැන කියන්න අමතක කරන්න එපා. දිගටම දේශිනේ SLGeek සමගින් අපේ Facebook page එක like එකක් දාලා YouTube page subscribe කරලා අපිත් එක්ක දෙන්න. තවත් geek video review එකේ හමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.